ඉතින් Tamanට දෙයක් හරියට ඉගෙන ගන්න ඕන කොහොමද ඉගෙන ගන්න ඕනි? දන්නවද? ඉතින් ඒ දේ ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ ආසාවෙන් ඉගෙන ගත්තොත් Tamanට ඕනම දෙයක් හරියට ඉගෙන ගන්න පුළුවන්. මම කියනවනේ හැමදාම කට්ටක් කාලෙ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න, Taman කැප වෙන්න, ප්‍රැක්ටිස් කරන්න. ඒ හැම දෙයක්ම මම හැමදාම කියනවා. හැබැයි ඒ දේවල් Tamanගේ ආසාවෙන් කරන්නේ නැත්තම් නිකන් හිතන්නකෝ. Taman මේ Tamanගේ දෙමව්පියෝ බල කරන හින්දා කරනවා. නැත්තම් කවුරු හරි කෙනෙක් කියන හින්දා කරනවා. නැත්තම් Tamanගේ ජොබ් එකෙන් ඉහළ තනතුරකට යන්න කරනවා. හරි මොනවා හරි ඒ අරමුණක් වෙනුවෙන් තමයි කරන්නේ. නමුත් ආසාව නැහැ. කැපවීම නැහැ. එහෙම උනොත් කරන්න පුළුවන්ද? බැ. එහෙම කවදාවත් කරන්න බැ. Taman මුලින්ම ආස හිතෙන විදිහට වැඩ කරන්න ඕනේ. නිකන් හිතන්නකෝ ඉංග්‍රීසි කියලා දැන් මම උගන්නන්නේ ඉංග්‍රීසිනේ. මේ ඉංග්‍රීසි වලට මුලින්ම ආසාව ඇති කරගන්න. ආසාව කවුරුත් බල කරනවා කියලා කරන්න යන්න එපා. Tamanගේ දෙමව්පියෝ යාළුවෝ අනේ මට බෑ කට්ටිය ඉස්සරහා මේ ඉංග්‍රීසි බරුව ඉන්නකොට ලැජ්ජයි ඒක හින්දි ඉගෙන ගන්න. එහෙම නෙමෙයි. Taman මුලින්ම ආසාව ඇති කරගන්න. ආසාව ඇති කරගත්තොත් එතකොට මේ ඉංග්‍රීසි උනත් හරියට ඉගෙන ගන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් ඔය පණිවිඩේ මුලින්ම මම මගේ යාළුවන්ට, මගේ වැඩිහිටියන්ට, මගේ දරුවන්ට හැමෝටම දෙනවා. ඉතින් ඔන්න අදත් මම ලස්සන තැනකට ආවා. ලස්සන තැනක ඉඳලා තමයි අදත් මම මේ වීඩියෝ එක කරන්නේ. අද ඉන්නේ මම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන උසම කන්ද ළඟ, උසම කන්ද පාමුල. ඉතින් එතන ඉඳන් තමයි මම අද වීඩියෝ එක කරන්නේ. දැන් මේ මගේ යාළුන්ට පේනවා උසම කන්දේ දර්ශන. හැමෝටම පුළුවන් ඉතින් මේ පරිසරයේ විඳින ගමන් මගේ පාඩමත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි මේ කරන් යන්නේ මොනවද? පැසිව් වොයිස්. පැසිව් වොයිස් වාක්‍ය තුනක් මම අද පාඩමෙන් උගන්වනවා. ඉතින් මේවා පොතක ලියා ගන්න. පොතක ලියාගෙන හොඳට මේවා ප්‍රැක්ටිස් කරන්න. පොතට සීමා කරලා ඉන්න එපා. තේරුණාද? ආසාවෙන් කරන්න. මම මුලින් කිව්වා වගේ ආසාවෙන් කරොත් Tamanට ඕනම දෙයක් හරියට ඉගෙන ගන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් මම මේ වගේ ලස්සන තැන්වලට ඇවිල්ලා මේ සුන්දරත්වය පෙන්වන ගමන් තමයි මේ හැම දෙයක්ම මගේ යාළුවන්ටත් කියලා දෙන්නේ. ඉතින් යාළුවෝ, දරුවෝ, වැඩිහිටියෝ හැමෝම මට ඇත්තටම ආසයි මේ ටික හරියට ඉගෙන ගන්නවා නම්. තේරුණාද? එතකොට තමයි මට තව තව දේවල් උගන්වන්න හිතෙන්නේ. මේවල මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න. සඳු දඟහරුවද උදේ 11යි දවල් 1යි අතර. එතකොට මටත් කියලා දෙන්න පුළුවන් මම දන්න දේවල්. මමත් හැමදේම දන්න කෙනෙක් නෙමෙයි. මාත් හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න කෙනෙක්. තේරුණාද? ඉතින් එහෙනම් දැන් එකතු වෙන්න පුළුවන් අපේ අද අලුත් පාඩමත් එක්ක. ඊට කලින් කියන්න මගේ නංගි රුවිනි සචිත්‍ර කරන රියල් ස්ටාර්ට් කිඩ්ස් කියන channel එක තියෙනවා. ඉතින් ඒ channel එක තියෙන්නේ මගේ පුංචි දුවලට පුතාලට. ඉතින් ඒ channel එක ගොඩාක් වටිනවා පුංචි දුවලට පුතාලයින දෙමව්පියොන්ට. යන්න ඒ channel එකට ගිහිල්ලා බලන්න. ඒකෙන් ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ පුංචි දුවට පුතාට තමන්ටම ගෙදර ඉඳන් ඉංග්‍රීසි කතනේ උගන්වන්න පුළුවන්. ඉතින් ඔය මතක් කිරීම කලේ හැමෝටම. ඉතින් එහෙනම් දැන් අපි බලමු මොනවද අද අපිට ඉගෙන ගන්න තියෙන අලුත්ම අලුත් පැසිව් වොයිස් වාක්‍ය තුන කියලා. එහෙනම් දැන් අපි බලමු මොකක්ද අද පළවෙනියට ඉගෙන ගන්න තියෙන වාක්‍ය කියලා. ඉතින් මේ වාක්‍ය හොඳට ප්‍රැක්ටිස් කරන්න මම කියලා දුන්නාම මේකේ තියෙන අමාරු වචන මුලින්ම ඉගෙන ගන්න. තේරුණාද? බලමු මොකක්ද මුල්ම වාක්‍ය කියලා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මොකක්ද මේ නිකුත් කරලා තියෙන්නේ? අතිවිශේෂ ගැසට් නිවේදනයක්. මේකේ අමාරු වචන තියෙනවා. ගැසට් කියන එක තියෙනවා. අතිවිශේෂ කියලා තියෙනවා. නිකුත් කරනවා කියලා තියෙනවා නේද? ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අද ලස්සන තැනක ඉන්නේ. ලස්සන තැනක ඉඳලා තමයි මගේ යාළුවන්ට හැමෝටම මේ පාඩම මම අරන් එන්නේ. තේරුණාද? ඉතින් මේ ලස්සන තැන්වලට එන්න, මේ පරිසරයේ විඳින්න. තේරුණාද? තමන්ගේ දරුවෝ අරන් එන්න. ඉතින් එහෙම එක්කන් ආවම එයාලට සතුටු හිතේ, තමන්ටත් ටිකක් නිදහසේ සැනසෙල්ල ඉන්න පුළුවන් මේ වගේ ලස්සන තැන්වලට, නිස්කලංක තැන්වලට ආවම. බලමු එහෙනම් මොකද්ද කියලා පළවෙනි වාක්‍ය. මම ඉස්සෙල්ලා කිව්වා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කවුද නිකුත් කරේ කියලා තියෙනවද? නැහැ. එහෙම දෙයක් නැහැ. හරි. එතකොට මේක පැසිව් වොයිස් වලින් කියන්න පුළුවන්. මොකද්ද නිකුත් කළේ? නිකුත් කරලා තියෙන්නේ මොකද්ද? අතිවිශේ෷ ගැසට් නිවේදනයක්. අතිවිශේෂ කියන එක පොඩ්ඩක් අමතක කරන්නකෝ. ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හරි. අපි බලමු මොකද්ද මේ නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනයක්. මේ ගැසට් එකට මොකද්ද කියන්නේ? නිවේදනයට මොකද්ද කියන්නේ කියලා. නිවේදනය notification ඉගෙන ගන්න. ගැසට් එකට gazette. අන්න එහෙම තමයි ඒක ප්‍රනවුන්ස් වෙන්න ඕනේ. gazette. හරි. gazette. ගැසට් නෙමෙයි right? gazette. හරි. අන්න එහෙම ප්‍රනවුන්ස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? අතිවිශේෂ. අතිවිශේෂ කියන්නේ extraordinary. extraordinary අන්න එහෙම කියන්න පුළුවන්. හරි. එතකොට extraordinary කියලා නිකන් කියන්න බෑ අපිට. and x කියනකොට vowel sound එකක් එන්නේ. එතකොට අපිට and කියන එක පාවිච්චි කරන්න වෙනවා. and extraordinary. හරි. and extraordinary gazette notification. හරි. අතිවිශේෂ gazette නිවේදනයක් කියනකොට අන්න එහෙම තමයි කියන්න ඕනේ. and extraordinary gazette notification නිකුත් කරලා තියෙනවා. නිකුත් කරනවට කියන්නේ මොකද්ද? issue කරනවා කියන එක.
මොකද්ද ඉෂූ කරනවා කියලා තමයි නිකුත් කරනවට කියන්නේ ඉෂූ කරලා හරිද තියනවා එතකොට හැව් එක හරි හැස් එක හරි එන්න ඕනේ නමුත් මෙතන බලන්න හැව් එකද හැස් එකද එන්න ඕනේ හිතන්නකෝ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා එකක් an extraordinary gazette notification හැව් එක නෙමේ හැස් එක එන්න ඕනේ ඇයි එකක්නේ has been has එකෙන් පස්සේ been එක එන්න ඕනේ has been issued has been issued අන්න එහෙමයි එන්න ඕනේ an extraordinary gazette notification has been issued අන්න එහෙමයි එන්න ඕනේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මම හිතනවා ඔක හොඳටම තේරෙන්නේ නැති කියලා මේක හිතන්න මේ වගේ කියන්නේ කොහොමද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරાવી an extraordinary gazette notification will be issued අන්න එහෙම කියන්න පුළුවන් ඉස්සරහදී වෙන දෙයක් ගැන හරි ඊට පස්සේ නිකුත් කරා කියලා කොහොමද කියලින්ම කියන්නේ an extraordinary gazette notification was issued අන්න එහෙම කියන්න පුළුවන් නිකුත් කරා කියන එකට an extraordinary gazette notification was issued එහෙම කියන්න පුළුවන් නිකුත් කළා කියලා දැන් මෙතන තියෙන නිකුත් කරලා තියෙනවා කියන එක කොහොමද කිව්වේ an extraordinary gazette notification has been issued ඉතින් මම හිතනවා මේ පළවෙනි වාක්‍ය මේ උදාහරණත් මම කිව්වා එක එක විදිහට කියලා දුන්නා මේකෙන් තේරුම් ගන්න ඇති කියලා. හරි. ඉතින් මේවල නොතේරෙන දේවල් තියෙනවා නම් ආපහු මේ වීඩියෝ එක බලන්න. ආපහු මේ වාක්‍ය බලන්න පොඩ්ඩක්. එතකොට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක කියන්නේ. තව මොනවද කියන්න පුළුවන් ක්‍රම. මේකේ අර්ථය පොඩ්ඩක් වෙනස් කරලා කොහොමද කියන්නේ. හරි. ඒ කියනකොට මොනවද පාවිච්චි කරන්න ඕනේ වචන. මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් බලමු අපි දෙවනි වාක්‍ය මොකද්ද කියලා. දෙවනි වාක්‍ය විදිහට තියෙන්නේ මෙම මාර්ගය නාගරික ප්‍රදේශ මග හැරලා ඉදි කරලා තියෙනවා. බලන්න අපෝ එක සැරයක්. මෙම මාර්ගය නාගරික ප්‍රදේශ මග හැරලා ඉදි කරලා තියෙනවා. මොකද්ද ඉදි කරලා තියෙන්නේ? මෙම මාර්ගය කියන එක. ඊට පස්සේ මොනවද මග ඇරලා තියෙන්නේ? නාගරික ප්‍රදේශ. ඉතින් අන්න එහෙම තමයි කියන්නේ. කවුද ඉදි කරේ? ඉදි කරපු කෙනා ඉන්නවද? නෑ. හදිස්සියේවත් ඉදි කරපු කෙනා දාලා තිබ්බනම් මොකද්ද කරන්නේ? අපි අන්තිමට බයි කියලා දාලා I can buy can visin කියන එක විසින් කියලා දාලා අපිට ඒ අදාළ පුද්ගලයව හරි කාව හරි එතනදී සඳහන් කරන්න පුළුවන්. තේරුණාද? නමුත් මෙතන දාලා නැහැ. ඉතින් මේක passive voice වලින් හරි පිළිවෙලට හරි ලස්සනට කියන්න පුළුවන්. බලමු කොහොමද කියන්නේ කියලා. මෙම මාර්ගය. හරි. මේකේ අමාරු වචන පොඩ්ඩක් බලන්නකෝ. මෙම මාර්ගය තියෙනවා. ඊට පස්සේ නාගරික ප්‍රදේශ. ඊට පස්සේ මග හැරලා කියලා තියෙනවා. ඉදි කරලා කියලා තියෙනවා. කොහොමද කියලා බලමු කියන්නේ. හරි. This road මේ මාර්ගය මේ කියන්නේ this කියන එක right this road මේ මාර්ගය මේ පාර කියන අදහසනේ this road has been constructed construct කරනවා කියන්නේ ඉදි කරනවා කියන එක ඉදි කරලා තියෙනවා this road was constructed තිබුණ මොකද වෙන්නේ මේ පාර ඉදි කරා කියන එක නමුත් මෙතන තියෙන මොකද්ද මේ පාර ඉදි කරලා තියෙනවා කියන එක this road has been constructed ඉගෙන ගන්න කොහොමද this road has been constructed have එකාවෙ නැත්තේ ඇයි this road එකක්නේ එකක් හින්දා this road has been constructed හරිද මේ පාර ඉදි කරලා තියෙනවා කියන එක this road has been constructed bypass කරනවා කියන්නේ මොකද්ද මග අරිනවා කියන එක අර skip කරනවා කියන එක ඒ කියන්නේ නාගරික ප්‍රදේශ මග අරිමින් ඒ කියන්නේ ඒවට උඩින් වෙන්න පුළුවන් නැත්නම් වෙන තැන් වලින් වෙන්න පුළුවන් කොහොම හරි නාගරික ප්‍රදේශ වලට යන්නේ නැතුව ඒව ඉදි කරලා තියෙන කියන එක ඉදි කරනවා construct කරනවා කියන එක. හරි ඊට පස්සේ මග අරිනවා කියන්නේ කොහොමද? bypass කරනවා කියන එක. අන්තිමට තියෙනවා bypassing නාගරික ප්‍රදේශ urban areas නාගරික ප්‍රදේශ urban areas මේකට ජනා කියන ප්‍රදේශ කියන්නත් පුළුවන්. හරි නාගරික ප්‍රදේශ urban areas අන්න එහෙම තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. අන්න එහෙමයි මේ වාක්‍ය ලස්සන්ට කියන්නේ. This road has been constructed bypassing urban areas areas ප්‍රදේශ නාගරික ප්‍රදේශ urban areas තේරුණාද මම හිතනවා හොඳටම තේරෙන්නේ නැති කියලා මේ පාර ඉදි කළා ඉස්සලා කිව්වා මම this road was constructed එහෙම කියන්න පුළුවන් නාගරික ප්‍රදේශ මග ඇරලා bypassing urban areas එහෙම කියන්න පුළුවන් මේ මාර්ගය ඉදි කරાવી කොහොමද කියන්නේ this road will be constructed හරිද will be constructed දැන් මෙහෙමත් හිතන්නකෝ මේ පාර ඔවුන් විසින් ඉදි කරાવી this road will be constructed by them අන්න by එක දාලා එහෙම කියන්න පුළුවන් කරන කෙනත් ඉන්නව නම් මේගොල්ලෝ විසින් මේක කරાવી දැන් මේකට by them කියලා දැම්මොත් කොහොමද වෙන්නේ this road has been constructed bypassing urban areas by them හරිද එහෙම කියන්න පුළුවන් මම හිතනවා ඔක හොඳටම තේරෙන්න ඇති කියලා හැබැයි
මේවා ඉගෙන ගන්නකොට මෙන්න මේ විදිහට දැන් මම මේ කියලා දුන්න විදිහට පුළුවන් තරම් පාවිච්චි කරන්න මේ මේ වගේ වෙනස් වෙනස් දේවල් වෙනස් වෙනස් මීනින්ස් දෙන්න වෙනස් වෙනස් ඒ කියන්නේ අර්ථයන් දෙන්න අර්ථ දීලා පුළුවන් තරම් වෙනස් කරලා මේ වාක්‍ය කියන උත්සාහ කරන්න මේ උගන්නන එකම විතරක් පාවිච්චි කරන්න එපා එහෙම පාවිච්චි කළා වැඩකුත් නැහැ මොකද එහෙම කරොත් නිකන් කටපාඩමක් වගේ වෙනවා ඒකින්ද එහෙම කරන්න යන්න එපා පුළුවන් තරම් ඒ කියන්නේ Tamanට ඇඟට එනකන් මේක මෙහෙම කරන්න බෑයිද මේක මෙහෙම කරන්න බෑයිද මේක මේ විදිහට කියන්න බැරිද හරි ඒ වගේ කරන්න හරිද ඒ වගේ පුළුවන් තරම් වාක්‍ය පාවිච්චි කරලා පුළුවන් තරම් අදහස් ප්‍රකාශ කරන්න එහෙම වුණොත් Tamanට මේවා හරියට ඉගෙන ගන්න පුළුවන් හරි බලන්න එක සැරයක් this road has been constructed bypassing urban areas මේ urban areas bypass කරලා මගේ ඇරලා තමයි මේ පාර ඉදිකල්ලා තියෙන්නේ. හරි එහෙනම් මෙතන ඉඳන් බලමු අපේ තුන්වෙනි වාක්‍යය කියන්නේ අන්තිම වාක්‍ය මොකක්ද කියලා. අන්තිම වාක්‍ය විදිහට තියෙන්නේ කෙකටියාපුර පිවිසුම විවෘත කිරීමේ මහජන රැස්වීම සිකුරාදා හවස 3ට පැවැත්වෙනවලු. කියන්නේ පැවැත්වේ කියන එක. හරි කොහොමද මේක කියන්නේ? ඉතින් මේකේ තියෙන අමාරු වචන ටික මුලින්ම ඉගෙන ගමුකෝ. හරිද? මහජන රැස්වීම කොහොමද කියන්නේ? Public meeting. The public meeting කියන එක. හරි අන්නේ විදිහට කියන්න පුළුවන්. විවෘත කිරීමේ කියනකොට දැන් මේ opening කියන එක දාන්න පුළුවන්. හරි ඊට පස්සේ කියනවා පිවිසුම entrance එක. ඔයගොල්ලෝ දන්නද highways වලට enter වෙනකොට එතනට කියන්නේ ඒ පිවිසුමට කියන්නේ entrance එක highway entrance එක. නේද? දැන් මෙතන entrance කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා hold පවත්වනකොට කියන්නේ hold කියන එක. අපි බලමු මෙතන දැන් පැවැත් වෙනවා කියලා කියනකොට passive voice වලදී වෙනස් වෙන්නේ කොහොමද කියලා. hold එකේ තුන්වෙනි ස්වරූපය මොකද්ද? held held එක ඉගෙන ගන්න. ඒ කියන්නේ past participle එක තමයි held කියන එක. බලමු. The public meeting මහජන රැස්වීම the public meeting මොහක මහජන රැස්වීමද on the opening විවෘත කිරීමේ මහජන රැස්වීම the public meeting on the opening of the Kekatiyapura entrance. එකෙන් Kekatiyapura පිවිසුමේ විවෘත කිරීම කියන අදහස. The opening of the Kekatiyapura entrance. At the public meeting on the opening of the Kekatiyapura entrance. මහජන රැස්වීම. මොන මහජන රැස්වීමද? එකෙන් මේ Kekatiyapura පිවිසුම විවෘත කිරීමේ මහජන රැස්වීම පැවැත්වෙනවා. එකෙන් දැන් මේ ඉස්සරහට පවත්වන්න යනවා කියන එක. Will be held. පැවැත්වෙනවා. පවත්වාවි කියන එක. Will be held. කීයටද? At 3 p.m. ඒ කියන්නේ 3ට කියන එක. Right? පස්වරු 3ට. At 3 p.m. කවද්ද? On Friday. සිකුරාදා පස්වරු 3ට කියන අදහස එන්නේ. The public meeting. මහජන රැස්වීම. මොහක මහජන රැස්වීමද the public meeting on the opening of the Kekatiyapura entrance මේ entrance එකේ Kekatiyapura entrance එකේ Kekatiyapura පිවිසුම් මාර්ගයේ පිවිසුමේ කියන අදහස entrance will be held පවත්වනවලු පවත්වාවි කියන අදහස at 3 p.m. will be held පවත්වාවි පවත්වනවා කියන එක at 3 p.m. ඒ කියන්නේ පස්වරු 3ට on Friday sikurada. ඉතින් මම හිතනවා මේකත් හොඳටම ඉගෙන ගන්න ඇති කියලා. මේක මේ will be held කියන්නේ පවත්වනවා, පවත්වාවි කියන එක. හරිද? පවත්වල තියනවා. පැවැත්වුවා කියලා කොහොමද කියන්නේ? පැවැත්වුවා. Was held. එතකොට එන්න ඕනේ the public meeting on the opening of the Kekatiyapura entrance was held. Was held. පැවැත්වුවා. පැවැත්වුවා කියන අදහස. Was held. කවද්ද පැවැත්වුවේ? At 3 p.m. on Friday. පස්වරු 3ට සිකුරාද පැවැත්වුවා was held වෙන්න ඕනේ එතකොට. නමුත් මෙතන තියෙන්නේ will be held. පවත්තාවි පවත්තනවා කියන එක. තේරුණා නේද? ඉතින් මම හිතනවා මේකත් හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වාක්‍ය වගේම මීට කලින් කරපු වාක්‍ය දෙකත් මම හිතනවා හොඳටම හැමෝටම තේරෙන්නේ ඇති කියලා. ඉතින් මේව පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා මේව ඔළුවට දාගන්න. නැතුව මේ කටපාඩම් කරා කියලා නම් හරියන්නේ නැහැ. අනිත් එක කොච්චර පන්ති ගියත් මේව වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඕන තරම් ඔයගොල්ලෝ දැකලා ඉති පන්ති තියෙනවා. මමත් පන්ති කරන හැමදාම කියනවා වගේ. හැබැයි මේව මේ පන්තියකට ගියා කියලා එහෙම ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ කැපවීම තියෙනවනම්. නමුත් ඊට වැඩිය ලේසි මේ YouTube එකකින් වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකකින් වෙන්න පුළුවන්. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දැන්. පන්ති වලට යන්න හොඳටම ඉගෙන ගන්න පුළුවන්. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ නිකන් පන්ති වලට ගිහිල්ලා නිකන් ඔහේ බොරුවට ඉන්නවට වැඩිය හොඳයි. මම කියන්නේ නිකන් මේ පන්ති වලට ගිහිල්ලා නිකන් ඔහේ වාඩි වෙලා ඉන්නවට වැඩිය හොඳයි. තමන් කැප වෙන්නේ නැත්තම් මම කියන්නේ ඔහේ වාඩි වෙලා ඉන්නවට වැඩිය හොඳයි. මේ ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න එක. හරි. එහෙම කරොත් අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි කියන දේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඕනම දෙයක්
හරියට ඉගෙන ගන්න පුළුවන්. තේරෙනවද? ඉතින් එහෙනම් ඉක්මනින් ලබන සතියේත් හම්බ වෙමු මේ වගේ ලස්සන තැනක ඉඳලා අලුත්ම අලුත් වාක්‍ය තුනක් එක්ක. හැබැයි ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම, හැම තරුවෙක්ම, හැම වැඩිහිටියෙක්ම වෙනදටත් වැඩිය ගොඩක්ම ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ.